ස්වාමීන් වහන්ස සෝවාන් තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයා ධර්ම මාර්ගයේ කොතනද ඉන්නේ ස්වාමීන් වහන්ස මේ සෝවාන් ඵලයට පත්වෙච්ච තැන තමයි නෝනා අපි මේ භව ගමනේ සුරක්ෂිතභාවයට පත්වෙච්ච කෙනෙක් කියලා කියන්නේ තේරෙනවද භව ගමනේ සුරක්ෂිතභාවයට පත් වුණා කියන්නේ සෝවාන් ඵලයට පත්වෙද්දී ආතුල ආරෂ්ඨාංගික මාර්ගය ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියට වැඩිලා තේරෙනවද ආරෂ්ඨාංගික මාර්ගය ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියට වැඩිලා එතකොට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් වැඩුණාට පස්සේ එයා තුල සම්මා සතිය කියන කාරණේ සකස් වෙනවා එතකොට මේ ලෝකෝත්තර සම්මා සතිය කියන කාරණේ නෝන මේ විදර්ශනා නුවණ මුසු සම්මා සතිය දැන් ඔබතුමිය තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් ඒ කියන්නේ මේ සාරා සංක කල්ප ලක්ෂ ගණනක් පටිච්ච සමුප්පන්න වාපු ගමනේදී තාම ඔබ තුල ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙලා නැහැ ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙන කෙනා තමයි උතුම් සෝවාන් ඵලයට පත් වෙන කෙනා එතකොට දැන් එයා තුල සෝවාන් ඵලයට පත් වුණා නම් එයා තුල අනිවාර්යයෙන්ම මොකද්ද වැඩිලා තියෙන්නේ දේරුවන් කෙරේ අතල සද්ධාව වැඩිලා සීලේ ආර සීලයක් හැටියට වැඩිලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩිලා දැන් මෙතකොට තෙරුවන් කෙරේ අතල සද්ධාව කියන්නේ මොකද්ද තෙරුවන් කෙරේ තියෙන ගරුත්වය විතරක් නන් නෙමෙයි දැන් කෙනෙක් අපි කිව්වොත් තෙරුවන් කෙරේ අතල සද්ධාව කියන්නේ එයා කියන්නේ තෙරුවන් කෙරේ තියෙන ආ වූ ගරුත්වය කියලා තෙරුවන් කෙරේ තියෙන ගරුත්වයේ සද්ධාව තෙරුවන් කෙරේ අතල සද්ධාව කියන්නේ මොකද්ද නිරේතුරුවම බුදුරජාණන් වහන්සේත් අනිත්‍යයි කියන තැන එයා දකින්න ධර්ම රත්නයත් අනිත්‍යයි කියන තැන එයා දකින්න සංඝ රත්නයත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ සද්ධාව කියන තැනදී අපි මේවා අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. එතන ආස්වාදයේ දැකලා අපි සුගතිය සකස් කරගන්නවා. නමුත් අචල සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේටගේ ධර්මයට අදාළව ධර්මයේ දකින්න ඕනේ. බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව බුදුරයන් වහන්සේ දකින්න. බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ අර්ථයන්ට අදාළව ධර්ම රත්නයේ අර්ථය දකින්න. බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ අර්ථයන්ට අදාළව සංඝ රත්නයේ දකින්න. අන්න එහෙම දකිද්දී එයා දකිනවා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ සංස්කාරයක් බුදුරජාණන් වහන්සේට ඇලිලා බැඳිලා තේරුමක් නැහැ. තේරෙනවද? ඒකත් අනිත්‍ය වූ සංස්කාරයක්. ධර්ම රත්නයක් කවදා හරි දවසක අතුරුදහන් වෙලා යන සංස්කාරයක්. ඒ නිසා ධර්ම රත්නය මගේ කරගෙන කුෂ්ණාවෙන් උපාදානය කරගත්තායි කියලා තේරුම ඒකත් අනිත්‍ය වූ සංස්කාරය. සංඝයා කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් ඒ නිසා සංඝයා කියන අර්ථය මමත්වයේ දැඩිභාවයෙන් ගැනීමෙන් වැඩක් නැහැ. ඒකත් සංස්කාරයක්. ඒ සංස්කාරෙත් අනිත්‍යයි. අන්න අචල සද්ධාව. ඒ අචල සද්ධාව තුල යා නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කෙනෙක්. ඒතොර ආර්ය ශීලයේ කියන්නේ සිල්පද ආරක්ෂා කරනවා කියන කාරණේ නෙමෙයි. ඒක සීලය. එහෙනම් ආර්ය ශීලිය කියන්නේ ආරක්ෂා කළා වූ සීලය විදර්ශනා නුවණින් දකින්නයි කියන කාරණා. තේරෙනවද? දැන් සීලය ආරක්ෂා කරන කෙනා සුගතියට අදාළ සංස්කාරය රැස් කරන්නේ. තේරෙනවද? එයා සීලය ආරක්ෂා කළා සතුට වෙනවා. ආර්ය සීලය කියන්නේ ආරක්ෂා කළා වූ සීලයක්. බිඳුනු සීලයක් දෙකම විදර්ශනා නුවණින් දකින්න කෙනා ආර්ය සීලය සමාදන් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒතොර සෝවාන් ඵලයට පත් වෙන තැනදී ආර්ය සීලය කියන්නේ නිරේතුරුව අපි සිල් සමාදන් වෙලා සීලෙන් ලැබෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න ඕන. මොකද සීලෙන් ලැබෙන සංස්කාර සුගතියේ ඉපදෙනවා, අපේ කීර්තිරාවේ පැතිරෙනවා, සිහි මුලා නොවි මැරෙනවා, අපි ඕනෑම සබාවක් ඉදිරියට නොබියව. නමුත් මේ සංස්කාර නිත්‍යද අනිත්‍යද? මෙන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා ඒ සංස්කාරයන්ට නොබෙදෙන තැන අන්න ආර්ය සීලය. තේරෙනවද? එතකොට දැන් ආර්ය සීලය කියන්නේ සංස්කාරයේ අනිත්‍යභාවය දකිනවා, සද්ධාව අචල සද්ධාව කියන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. මේ දෙක දකිද්දිම අවසානයේ අපි තුල වැඩිලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපයක්, ඒ රූපය අනිත්‍යයි කියන කාරණේ දකිනවා. සංඝයා කියන්නේ රූපයක්, ඒ රූපය අනිත්‍යයි කියන කාරණේ දකිනවා. සීලය තුලින් සකස් වෙන්නා වූ සැපය කියන්නේ නැත්නම් ආනිසංශ කියන්නේ සංස්කාරයක්, ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. දැන් ඔන්න අචල සද්ධාව, ආරේකාන්ත සීලය, මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. තේරෙනවද? මේ තුන යාගෙන් වැඩෙනකොට එයා තුල කාරණා තුනක් අයින් වෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියන්නේ මෙතන මමත්වයේ දැඩි භාවය. රූපය කෙරෙහි වේදනාව, සංඥා, සංස්කාර, විඥානය කෙරෙහි ඇති කරගන්නා වූ මමත්වයේ දැඩි භාවය එයා තුලින් සිඳිලා යනවා. තේරෙනවද? එයා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ, සංඝ රත්නේ, බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ තිලේ කෙරෙහි තින විචිකිච්ඡාව බැහැර කරනවා. එයාට සම්මා දිට්ඨිය අර්ථයන් සැකයෙන් තොරව එයා විශ්වාස කරනවා. ඊළඟට සන්නේ සීල වුතෝල්ට එයා කවදාකවත් බැඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ධර්මයට, උතුම් සීලයන්ට බාහිර කිසිම සීල වුතේකට එයා බැඳෙන්නේ නැහැ. එයා නිරේතුරුවම අචල සද්ධාව විසින්, ආර්ය සීලය විසින් එයා අන්න සීල වුතෙන් ආරක්ෂා කරනවා. ඉතින් දැන් මේ තැන තමයි උතුම් සෝවාන් ඵලය කියන තැන.
එතකොට දැන් මේ සෝවාන් ඵලයට පත් වෙච්ච තැනදී ආතුල මොකද්ද වැටලා තින්නේ ලෝකෝත්තර සම්මා සතිය දැන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී අපි මෙතෙන්ට එද්දී දැන් වර්තමාන සමාජය තුල අපි දකිනවා ගොඩාක් පින්වතුන් ඇවිල්ලා කියනවා හඟවනවා මම උතුම් සෝවාන් ඵලයට පත් වුණායි කියන කාරණේ එහෙම ප්‍රවණතාවයක් සමාජයේ තියෙනවා නමුත් මෙතනදී නිරේතුරුවම සම්මා සතිය ලෝකෝත්තර සම්මා සතිය කියන කාරණේ අපි තුල වැඩෙද්දී ඒ ලෝකෝත්තර සම්මා සතිය විසින් තමා සෝවාන් අවංකෝ සෝවාන් ඵලයට පත් වුණා කියලා තමන්ගේ හිත කිව්වත් ඒ හිත යාට අනිත්‍ය පංච උපාදානස්කන්ධය විතරයි. තේරෙනවද? එයා කවදාක්වත් ඒ හිත නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. එයා දැන් දන්නවා හිත කියන්නේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයයි තිමාරයට කියලා. තමන් අවංකව සෝවාන් ඵලයට පත් වුණත් තමන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා එයාගේ හිත කියද්දී එයා ඒ හිත අනිත්‍යයි කියලායි දකින්නේ. එයා කවදාකවත් ඒ හිත නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. මොකද එයා දන්නවා දැන් හිත කියන්නේ පංච උපාදානස්කන්ධ මායයි කියන කාරණේ. ඒ නිසා එයා දැන් ලෝකෝත්තර සම්මා සතිය විසින් දැන් එයාට සතිය සිය සකස් කරලා දීලා තියෙනවා. එයා දැන් දකිනවා සංසාරේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ ගමනේදී බුද්ධ ශාසන මුණ ගැහිලා තමන් සෝවාන් ඵලයටපත් නොවි සෝවාන් ඵලයටපත් උනායි කියලා රැවටුණ අවස්ථා දසදහස් ගානක් තියෙනවා කියලා. තමන් සෝවාන් ඵලයටපත් නොවි සෝවාන් ඵලයටපත් උනායි කියලා රැවටුණ අවස්ථා දසදහස් ගානක් තියෙනවා කියලා. එහෙනම් එයා දැන් ලෝකෝත්තර සම්මා සතිය තුලින් මේ මොහොතේ තමන් සෝවාන් ඵලයටපත් උනා කියන සිත විශ්වාස කරන්නේ නැහැ. එයා විශ්වාස කරන්නේ නැහැ. එයාට ලෝකෝත්තර සම්මා සතියේ මතක් කරලා දෙනවා නෑ ඔය සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධ මායයා. ඔය පංච උපාදානස්කන්ධ මායයා කියන හිත සංසාරේ මාව සෝවාන් ඵලයටපත් උනා කියලා දසදහස් වාරයකට වඩා මාව රවට්ටලා තිනවා කියලා. ඒ නිසා එයා තමා තුල සෝවාන් ඵලයටපත් උනා තමාපත් උනා කියලා හිත සකස් වුණත් එයා තමා තුලින් තමා දකිනවා. ඒක සෝවාන් කෙනෙක්ගේ ලක්ෂණයක්. තමා තුලින් තමා දකිනවා තමා තමාට අවංක වෙමි. මේක සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්ගේ ලක්ෂණයක්. ලෝකෝත්තර සම්මා සතියේ ලක්ෂණයක්. තමා තුලින් තමා දකිනවා තමා තමාට අවංක වෙමි. දැන් වර්තමානයේ සමාජයේ හුඟක් අය තමා තුලින් තමා දකින්නේ තමා තවාට වංක වෙමින් අවංක වෙමින් නෙමෙයි. ධර්මානුකූලව අවංක වෙමින් නෙමෙයි වංක වෙමින් දකින්නේ සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුල තියෙන ලක්ෂණයක් තමයි තමා තුලින් තමා දකිනවා තමා තමාට අවංක වෙමින්. දැන් එයාට සමන් සෝවාන් ඵලයට පත් වුණායි කියන චිත්තය දැන් එයා තමා තුලින් තමා නැවත නැවත දකිනවා තමා තමාට අවංක වෙමින්. කොහොමද දකින්නේ? එයා බලනවා තමා තුල තෙරුවන් කෙරේ අචල සද්ධාව සකස් වෙලා තියෙනවද කියලා. එයා බලනවා තමා බුදුරජාණන් වහන්සේ තනිත්‍ය වූ සංස්කාරයක් හැටියට දකිනවද කියලා. එයා දකිනවා නිරේතුරුවම ධර්ම රත්නය සංඝ රත්නය තනිත්‍ය වූ සංස්කාරයක් හැටියට එයා දකිනවද කියලා. එයා බලනවා තමා තුලින් තමා දකිනවා තමා තමාට අවංක වෙමින් මේ සෑම රැකින සිල්පදයක්ම මේ සෑම බිඳෙන සිල්පදයක්ම සංස්කාරයන් මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා තමා දකිනවද කියලා තමා තුලින් දකිනවා. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය තමා තුලින් තමා දකිනවා. දැන් එයා දකිනවා තමා තුලින් එහෙම දකිනවා කියලා. නමුත් ඒ දකින හිතත් එයාට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය ඒ හිතත් එයා නිත්‍ය වශයෙන් ගන්නෙ නෑ. මොකද එයා දන්නවා සංසාරේ මාව මෙච්චර මේ හිත රවට්ටලා තියෙනවා කියලා. එයා නැවත 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 තමා තුලින් ස්වයං පරීක්ෂණ කරමින් තමා තුලින් තමා දකිනවා තමා තමාට අවංක වීම කියන කාරණේ නැවත 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 දකිමින් එයා යම් මොහොතක තීරණයකට එනවා මම නැවත සතර පායට වැටෙන්නේ නැහැ. તો ඒ කෙරේ විශ්වාසය ඇතුළ ඇති වෙනවා. නමුත් ඒ හිතත් එයාට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය විතරක්මයි. ඒ හිතත් එයා නිත්‍ය වශයෙන් ගන්නෙ එයා නිත්‍ය වශයෙන් ගත්තනම් එයා තාම පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකලා නැහැ. ඒ කියන්නේ සෝවාන් ඵලයට අදාළ සංස්කාර රැස් වෙලා නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ භව ගමනේ අපි යම් සුරක්ෂිත භාවයක් අපිට ලැබෙනවා කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ උතුම් සෝවාන් ඵලයේ කියන තැනටපත් වුණොත් විතරයි. ඒතර බුදුරජාන් වහන්සේ මේ සෝවාන් ඵලයටපත් වීම කියන තැන තියෙන මේ උතුම් උත්තරීතර භාවය මෙන්න මේ වගේ උපමාවකින් කියනවා. යම් මිනිසෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ඇවිල්ලා ඔබට කියනවා මං දවසට ඔබට කසපාරවල් 300ක් ගහනවා කියලා. කසයක් ගෙනල්ලා ඇවිල්ලා කියනවා මං ඔබට දවසට කසපාරවල් 300ක් ගහනවා. මේක උපමාවක්. දවසට කසපාරවල් 300ක් ගහමින් අවුරුදු 300ක්ම මම ඔබට ගහනවා. ඒ කියන්නේ දවසට කසපාරවල් 300 බැගින් අවුරුදු 300ක් ඈ ගහලා ඔහු කියනවා අවුරුදු 300 ගෙවුන දවසේදීම මම ඔබට සෝවාන් ඵලය දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ මේ දුක විඳලා සෝවාන් ඵලය ගන්න කියලා. ඔබ මේ දුක විඳලා සෝවාන් ඵලය ගන්න කියනවා මොකද ඔබ සෝවාන් ඵලයටපත් නොවුනොත්
නෝනා නිරයේ එක දවසක අපි විඳින දුක අර අවුරුදු 300ක් අසපාරවල් ගහලා දුකන විදිහට වඩා වැඩි වෙනවා. නිරයේ එක දවසක් අපි විඳින දුක. ඒ නිසා බුදුරජාන් වහන්සේ එතෙන්දී ඒ සෝවාන් ඵලයට අදාළ වේ උපමාව තුලින් අපි දකිනවා යමෙක් සෝවාන් ඵලයට පත් වුණා නම් බුදුරජාන් වහන්සේ කියනවා මහ පොළවෙන් පස් අහුරක් අරගෙන ඒ සෝවාන් ඵලයට පත් වුණ කෙනාට තව විඳින්න තියෙන දුක මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියන්නේ. එයා විඳා වූ දුක මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයට කියලා. ඒතොර එහෙනම් බලන්න සෝවාන් ඵලය කියන කාරණේ නෝන අපිට මේ විහිළුවෙන් තහළුවෙන් එහෙම නැත්නම් ආස්වාදයෙන් ගන්න පුළුවන් සරල දෙයක් නෙමෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක් තුළම මේ උතුම් සෝවාන් ඵලයට අදාළ ධර්මතාවයන් සැඟවිලා තියෙනවා. නමුත් මේ සැඟවිලා තියෙන අතීත කුසල් සංස්කාර නිරේතුරුව මේ ආස්වාදයේ විසින් අපිව මුලා කරලා දාලයි තියෙන්නේ. ඒ නිසා නිරේතුරුව ධර්ම මාර්ගය තුලින් පින් කරමින් පින තුලින් කුසල් දහම් වඩමින් ඒ කුසල් දහම් වල සංස්කාරයනොත් අනිත්‍ය වශයෙන් දකිමින් ඔබ තුල සැඟවිලා තියෙන උතුම් සෝවාන් ඵලයට අදාළ ධර්මතාවයන් තමා තුලින් තමා දකිමින් තමා තමාට අවංක වෙමින් අර ලෝකෝත්තර සම්මා සතිය තුල තියෙන උතුම් ලක්ෂණයන් තුලින් දකින්න ඒ දකින වෙලාවේ ඔබ නිරේතුරුව හිතන්න මට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් මුණ ගැහිලා තියෙනවා ඒ මුණ ගැහුණු සම්මා සම්බුද්ධ ශාසන වල මම සෝවාන් ඵලයටපත් නොවි සෝවාන් ඵලයටපත් වුණා කියලා රැවටිලා මම උතුම් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අහිමි කරගෙන තියෙනවා නමුත් මේ ශාසනය මම අහිමි කරගන්නේ නැහැ කියන තැනට එන්නේ